රුසියානු ගුවන් ප්‍රහාර සහ මිසයිල් ප්‍රහාර දිගින් දිගටම එල්ලවීම හේතුවෙන් යුක්‍රේනයේ තමන් සතු ඇති ප්‍රහාරක ජෙට් යානා ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉල්යා යෙවලාෂ් සඳහන් කළේ සිය F-16 ප්‍රහාරක ජෙට් යානා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවයි. සිය ප්‍රහාරක ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ දක්වා යුක්‍රේනයේ සතු F-16 ප්‍රහාරක ජෙට් යානා නොමැති වුවත් කෙටි කාලයක් තුලදී බෙල්ජියම, ඩෙන්මාර්ක්, නෝර්වේ සහ නෙදර්ලන්තයේ වෙතින් F-16 ගුවන් යානා 45ක් ලැබීමට නියමිතව තිබෙනවා. අපි බහුගත ආරක්ෂිත බංකර් ඉදිකර ඒවා තුළ මෙම ප්‍රහාරක ජෙට් යානා නැවැත්වීම සඳහා කටයුතු කළ හැකිදැයි සොයා බලමින් සිටිනවා. යුක්‍රේන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර සිටියා. සිය ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කරන අතරවාරයේදී සතුරු ඉලක්ක විනාශ කිරීම මෙන්ම ගුවන් ප්‍රහාර එල්ලවීම වැළැක්වීම සඳහා යුද මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබා දීමට සිය ගුවන් නියමුවන් නිරන්තරයෙන් කැප වී සිටින බවද ඔහු ප්‍රකාශ කළා. යුක්‍රේන ගුවන් හමුදා විසින් තමන්ට ලැබීමට නියමිත F-16 ප්‍රහාරක ගුවන් යානා ආරක්ෂා කර ගැනීම සඳහා ඝන කොන්ක්‍රීට් ආවරණ සහිත බහුගත බංකර රෙදි කිරීමට සැලසුම් කර ඇත්තේ ගත වූ සති දෙක තුලදී එල්ල වූ රුසියානු ගුවන් සහ මිසයිල් ප්‍රහාර හේතුවෙන් ඔවුන් සතුව තිබූ මිග් 29 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 3ක් විනාශ වීම හේතුවෙන් බව යුද නිරීක්ෂකයන් සඳහන් කර සිටිනවා. මේ අතර යුක්‍රේනයට ලබා දෙන සියලුම F-16 ප්‍රහාරක ගුවන් යානා විනාශ කිරීමට කටයුතු කරන බව රුසියාව කල්තියාන තුරංගව අවසන්. ඒ රුසියානු ගුවන් හමුදාව සතු ප්‍රබලතම ප්‍රහාරක ගුවන් යානාවන් වන SU-35 ජෙට් යානාවලට තර්ජනයක් එල්ල කිරීමට මෙම F-16 ප්‍රහාරක ජෙට් යානාවලට හැකිවීම නිසයි.